සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති යතෛදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති ති සද්ධාවන්ත පින්නතුනි අද නිහාල් මුණසිංහ මහත්මා සන්ධ්‍යා කුමුදුනී මහත්මිය ඇතුළු නිඥාත හිත මිත්‍රාදීන් කල්යාණ මිත්‍රයින් සියලු දෙනා එකතු වෙලා අද මේ බඳු මහා පින්කමක් සිද්ධ කරන්නේ මිය පරලොව යන්නට දුන පියාණන් වහන්සේලා ඇතුළු ඥාතීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම දෙදෙනාගේම මේ ජීවත්ව සිටින මෑණිවරුන්ට නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ මූලික පරමාර්ථය පෙරදරි කරගෙන ඒ වගේම තමන්ටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවේ ලෝකේ පුරා සිටින බොහෝ දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීමේ ඒ ධර්ම දානමය මහා කුසලය සිදු කරගන්නට බලාපොරොත්තු වෙන් අද මේ බඳු මහා පින්කමක් සිදු කරන්නේ. ඒ වගේම නිහාල් මොනසිංහ මහත්මා අපට කිහිප වරක්ම සිහිපත් කළා. අද මේ ධර්ම දේශනාව බොහොම ඕනකමින් ගෞරවයෙන් සිදු කරන්නේ විශේෂයෙන් හැම දිනාටම හොඳ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ අපේක්ෂාවෙන්ම බව. ඉතින් ඒ නිසා ගුණධම් වඩන දහම් මගෙහි ඇසුරු කරන සෑම සියලු දිනාටම ප්‍රයෝජනවත් වෙන ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට කියලා අපෙන් ඉල්ලා සිටියා. ඉතින් එතුමන් සිහිපත් කරපු ඉල්ලා සිටි කරුණුකාරණා වලට අනුකූලව එහෙමනම් අද දින ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්නේ කොහොමද කියන කාරණය මුල් කරගෙන ධර්ම දේශනාව සිදු කරමු කියලා අපි යෝජනා කළා. ඉතින් ඒකට එතුමන් බොහොම කැමති වුණා. ඒ නිසා එතුමාගේ ආරාධනාවත් මූලික කරගෙන සෑම දිනාටමත් විශේෂයෙන් ප්‍රයෝජනවත් වන නිසා ඒ මාතෘකාව මුල් කරගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපි අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඉතා වටිනා සූත්‍ර දේශනාවක් අපි ඒ සඳහා මාතෘකා කරගත්තේ.
අංගුත්තර නිකායේ ඒකක නිපාතේ අක්කමනීය වර්ගයේහි සඳහන් වෙන බහුලීකත සූත්‍ර දේශනාවයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකාව හැටියට යොදාගත්තේ. බහුලීකත කියලා කියන්නේ බොහෝ කොට කරන ලද, නැවත නැවත කරන ලද, නැවත නැවත පුහුණු කරන ලද කියන අර්ථයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති. තථාගතයන් වහන්සේගේ සියල්ල දක්නා සර්වඥතා ඥාණයෙන් ලෝකය බලද්දී මේ ලෝකය තුල පවතින සියලු ධර්මතාවයන් අතර නැවත නැවත පුරුදු පුහුණු කළාම, නැවත නැවත වැඩි දියුණු කළාම මෙතරම්ම අර්ථයක් යහපතක් සිද්ධ වෙන තවත් එකම ධර්මයක්වත් මම දකින්නේ නැහැ මේ සිතතරම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මහණෙනි, මේ සිත නැවත නැවත පුරුදු පුහුණු කළොත්, භාවිතා කළොත්, දියුණු කළොත් එතරම්ම යහපතක් සත්වයාට සැලසෙනවා. ඒ තරම් යහපතක් සිද්ධ කරන අන් කවර ධර්මයක්වත් මා මේ විශ්වය තුල දකින්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා, මේ සිත නැවත නැවත පුහුණු කළහම, බහුල කොට පුහුණු කළහම තමයි මේ යහපත සිද්ධ වෙන්නේ. එතනම දක්වලා තියෙන අනෙක් සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අභාවිතං අබහුලීකතං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යදිදං භික්කවේ චිත්ත. මහණෙනි, මනවින් පුහුණු නොකලොත්, මනවින් භාවිතා නොකලොත්, වැඩි දියුණු නොකලොත් මේ තරම් අනර්ථයක් කරන ධර්මතාවයක් මම මේ මුළු විශ්වයේම දකින්නේ නැහැ. කුමක් තරම්ද මේ පුද්ගලයාගේ සිත තරම්? සිත පුහුණු නොකලොත්, සිත භාවිතා නොකලොත්, සිත වැඩි දියුණු නොකලොත් ඒ පුද්ගලයාගේ සිත තරම් මේ ලෝකේට අනර්ථකාරී දෙයක් තවත් ඇත්තේ නැහැ. එමනම් එක් පැත්තකින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා, නැවත නැවත පුරුදු පුහුණු කළොත්, භාවනා කළොත් මෙතරම් යහපතක් කරන්න පුළුවන් දෙයක් මේ මුළු ලෝක ධාතුවේම නැහැ. කොයිතරම් යහපතක්ද? ලෞකික යහපත, ලෝකෝත්තර යහපත, ලෞකික වශයෙන් ලැබිය හැකි යම්තාක් උසස් අභිවෘද්ධියක් වෙත්නම් ලෞකික ජීවිතයේ කෙනෙකුට මනුලෝ ලබන්නට පුළුවන් උත්තරීතරම සම්පත්තිය හැටියට දක්වන්නේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය. මනුලොවදී එය ලබන්නට, දෙව්ලොවදී නම් සක්‍ර පදවිය, එය ලබන්නට, බ්‍රහ්ම සම්පත් ලබන්නට, ඉන් ඔබට ලෝකෝත්තර වශයෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල අධිගමයන් ලබන්නට, පච්චේක බුද්ධත්වයේ ලබන්නට, ලෝතුරා සම්මා සම්බුදු පදවිය කෙලවර කොට ඇති ලෞකික ලෝකෝත්තර සියලු සම්පත් ලබන්නට මේ පුහුණු කළ සිත තරම් තවත් දෙයක් උදව් වෙනවා කියලා මම දකින්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ දක්වන්නේ, පුහුණු නොකළොත්, භාවිතා නොකළොත්, වැඩි දියුණු නොකළොත් අනර්ථෙහි යෙදෙව්වොත් මේ සිතතරං අනතුරු, අයහපත, විනාශය ඇති කරන්නට පුළුවන් ධර්මතාවය. මොන විදිහේ විනාශයක්ද? මනුස්ස ලෝකේ නම් ඥාති වසන, රෝග පීඩා, සමාජ අපවාද, ඒ වගේම ජීවිත හානි, ඊළඟට සතරාපා දුක්ඛ කෙලවර කොට ඇති අනන්ත අප්‍රමාණ දුක්ඛ පීඩාවන් මේ මුළු සසර ගමනේම විඳින්නට පුහුණු නොකළ සිතතරම් තවත් දෙයක් මම දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් අපට ඊටාම වැදගත් වෙනවා, අපි කොහොමද සිත පුහුණු කරන්නේ? කොහොමද සිත භාවිතා කරන්නේ? කොහොමද සිත භාවනා කරන්නේ? අන්න ඒ තුලින් තමයි කෙනෙකුට ආධ්‍යාත්මික ශක්තිය මතු කරගන්නට පුළුවන් වෙන්නේ. භාවනා කරනවා කිව්ව ගමන්ම අපි හුඟක් දෙනෙකුට මතක් වෙන්නේ ඒ භාවනාව පිළිබඳව අපි හඳුනාගෙන තියෙන එක එක කොටස්.
මම බොහෝ ධර්ම දේශනාවල මේ පිළිබඳව සිහිපත් කරන්නේ නැවත නැවත අහලා හරි එය ධාරණය කරගන්නට ඕනේ, වටහා ගන්නට ඕනේ. එහෙම නොවුනොත් අපි බොහෝ දෙනා එක් එක් තැන හිර වෙනවා භාවනාව හැටියට. ඇතම් කෙනෙක් භාවනාව කිව්ව ගමන්ම කල්පනා කරන්නේ අපට ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න බෑ, ඒ නිසා අපට භාවනා කරන්න බෑ. එතකොට ඒ අය හුඟක් වෙලා වාඩි වෙලා ඉඳීම තමයි භාවනාවේ ප්‍රධාන අංගය හැටියට හඳුනාගන්නේ. තව සමහරු කියන්නේ අපේ හිත එකඟ වෙන්න, ඒ නිසා අපට භාවනා කරන්න බෑ. ඒ අය භාවනාව හැටියට හඳුනාගෙන තියෙන්නේ සිත එකඟ කර ගැනීම කියන ප්‍රධාන කාරණා. ඊළඟට තව සමහරු කියනවා අපේ හිත හුඟක් දුබලයි, ඒ නිසා අපට භාවනා කරන්න බෑ. තොර හොඳ ශක්තිමත් සිතක් තියෙන්නට ඕන කියලා තමයි ඒ අය හිතන්නේ. මම භාවනා කළාට මෙච්චර කාලයක් භාවනා කරලා මට කිසිම සමාධියක් ඇති වුණේ නැහැ, කිසිම ආලෝක සංඥාවක් පහළ වුණේ නැහැ, මොනම දියුණුවක්වත් නැහැ, ඒ නිසා මගේ භාවනාවෙන් වැඩක් නැහැ කියලා සමහරු කියනවා. ඒ අය භාවනාව කියලා හිතන්නේ ආලෝකයක් පෙනීම හෝ චිත්ත ඒකාග්‍රතාවයේ ඇතිවීම. මෙන්න මේ වගේ භාවනාව කිව්වහම එක් එක්කෙනා විවිධාකාරයෙන් ඒවා අර්ථකථනය කරගෙන තියෙනවා. ඒ කියන කාරණා වැරදි නැහැ. හැබැයි ඔය කිව්ව හැම එකක්ම භාවනාව සඳහා අපි යොදා ගන්න එක් එක් අංග. සමස්තයක් වශයෙන් ගත්තහම භාවනාව හැටියට කළ යුතු ප්‍රධාන කාර්යය කුමක්ද? වාඩි වෙලා ඉන්න එකද? එක තැනක හිත තියාගෙන ඉන්න එකද? සමාධිය ඇති කරගන්න එකද? ආලෝක පේන එකද? මේ මොකක්ද භාවනාවේ ප්‍රධාන පරමාර්ථය? ඒවා අවශේෂ කරුණු වෙන්නට පුළුවන්. භාවනාවේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ සිතේ ඇති දුර්වලකම් හඳුනාගෙන ඒ දුබලතා ඉවත් කිරීමත්, සිතේ ගොඩනැගිය හැකි ගුණාත්මක බෝධිපාක්ෂික ධර්ම හඳුනාගෙන ඒවා නැවත නැවත වැඩි දියුණු කිරීමත් තමයි භාවනාවෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ. එහෙමනම් අපි මතක තියාගන්නට ඕනේ, වාඩි වෙලා ඉඳීම හෝ නොහිඳීම වේවා, එක අරමුණක සිත පවත්වා ගැනීම හෝ නොකිරීම හෝ වේවා, ඒ කවර තමන් තුළ උස්පහත්කම් තිබුණා වුණත් භාවනාවක් හැටියට අපි යමක් ප්‍රගුණ කරනවා නම් ඒ භාවනාව තුළින් ඒ තැනැත්තාගේ මනසෙහි සිදුවිය යුතු ප්‍රධාන කාර්ය තමයි තමන්ගේ මනසේ දුර්ගුණ දුබලතාවයන්, අපි කෙලස් කියලා කියන්නේ, පව්කම් කියලා කියන්නේ, එහෙම නැත්නම් සංයෝජන ධර්ම කියලා කියන්නේ, එහෙම නැත්නම් අකුසල ධර්ම කියලා කියන්නේ, මෙන්න මේ ආකාරයෙන් හඳුන්වන මනස කිලිටු කරන තමන්ටත් අනුන්ටත් අවැඩදායක යම් කිසි අයහපත් ගතිගුණ තියනවා නම් ඒවා එකින් එක හඳුනාගෙන ටික ටික අයින් කරගන්න උත්සාහ කරන්න. යමෙකුගේ මනසේ ඒ කාර්යය කෙරෙනවා නම් ඒ පුද්ගලයා භාවනා කරන කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉරියව්ව කොහොම තියාගත්තා වුණත් ඒ තැනත්තා භාවනා කරන කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මනසේ ගොඩනැගිය යුතු බෝධිපාක්ෂික ධර්ම, බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවානේ. ඒ 37න් එකක් තමයි ඒකාග්‍රතාවය. ඉතින් ඒක වඩන්න බැරි නම් තව 36ක් තියෙනවා අපිට පුහුණු කරන්න. අර බැරිය කෙල්ලියෙල්ලි දඟලන්නට ඕනේ නැහැ. ඒක බෑනේ, ඒක බෑනේ, ඒ නිසා මට මුකුත් බෑනේ කියලා. බැරියක පැත්තකින් තියලා අපිට පුළුවන් ඒවා පුහුණු කරගෙන යනකොට කලකදී අපිට බැරියක ඇයි බැරි වුනේ, ඒක පුළුවන් කරගන්නට කුමක්ද කරන්න ඕනේ කියන කරුණු ටිකෙන් ටික හඳුනාගෙන පුහුණු කරන්නට පුළුවන්. ඒ නිසා භාවනාව හැටියට ප්‍රධාන වශයෙන් ඔන්න ඔය වැඩ දෙකයි අපි කරන්න නැත්තේ. දුබලතා හඳුනාගෙන ඉවත් කිරීමත්, ಗುಣ හඳුනාගෙන දියුණු කිරීමත්. හැබැයි ඕක කරන්න ගියාම වැඩ හතරක් වෙනවා. මොකද්ද? හඳුනා ගැනීම සහ දුරු කිරීම. දුර්වලකම් හඳුනා ගන්නටත් ඕන, දුරු කරන්නත් ඕන. හඳුනාගත්තේ නැත්නම් දුරු කරන්නට බෑ. අපි හුඟක් දෙනාට වරදින තැන තමයි හඳුනා ගන්න නැතුව අයින් කරන්න හදනවා. තරහ අපිට අයින් කරගන්නවා. නමුත් තරහ ගැන අපි කොච්චර තේරුම් ගන්න තියෙනවද? රාගය අයින් කරගන්නවා. අපි කොච්චර එක ගැන තේරුම් ගන්න තියෙනවද? තේරුම් ගත්තු නැති ධර්මතාවයක් කවදාවත් සිතෙන් බැහැර කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළයි කියලා, හාමුදුරුවෝ දේශනා කළයි කියලා, පොතේ තිබුණා කියලා, කාටවත් ඕන වුණා කියලා අපේ මනසේ තියෙන දුර්ගුණයක් අයින් කරන්නට බෑ. ඒක තමන් විසින්ම එහි තියෙන
දුර්වලකම සහ එහි තියෙන කිලුට, එහි තියෙන නපුර, එහි තියෙන අයහපත මනවින් තෝරාගත්තොත් තමයි ඒ මනෝභාවය මනසින් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. දෙවෙනි කාරණේ තමයි ප්‍රහාණය කිරීම. කුසල් දහම් වඩවද්දී, බෝධිපාක්ෂික ධර්ම වඩවද්දීත් මේ කාරණේ මෙහෙමයි. ගුණය කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ, ඒක වඩවන්න ඕනේ. සද්ධාව වඩවන්න ඕන, ප්‍රඥාව වඩවන්න ඕන කියලා මෙහෙම කියනවා. සද්ධාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඒ ප්‍රඥාව වඩන්නේ කොහොමද? මෙහෙම ඇහුවොත් අපි හුඟක් දෙනෙකුට නොයෙක් පිළිතුරු කියනවා. හැබැයි අනුන්ට උත්තර දෙන්න කියන පදනමේ නෙමෙයි, අපි තේරුම් ගන්න ඕන මගේ මනසට දැනෙනවද මොකද්ද කියලා. ප්‍රඥාවයි කිව්වහම මේ ප්‍රඥාවේ ස්වභාවය මට වැටහෙනවද ඇත්තට? මං හඳුනාගෙන තියනවද ඒකේ ස්වභාවය? ඒ ප්‍රඥාව වැඩි දියුණු කරන ක්‍රමයක් මම තේරුම් අරන් තියෙද? එහෙම නැත්නම් නිකන් ඉබේ වැඩෙනකම් බලා ඉන්නවද? අපි හුඟක් දෙනකොට වෙන්නේ එහෙමයි. ඒ නිසානේ සමහරු කියන්නේ, හැමදුනේ එක දවසක් නම් මේ කාරණේ හොඳට වැටහුණා, ඊට පස්සේ වැටහුන්නේ නැහැ මට. එක දවසක් භාවනා කරනකොට හොඳට චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණා, ආයේ කවදාවත් ඇති කරගන්න බැරි වුණා. ඉතින් එක දවසක් හොඳට ඇති වුණා නම් ඒ විදිහට අනිත් දවසෙත් ඇති කරගන්න පුළුවන්. ඒ බැරි වෙන්නේ තමන් ඒ වෙලාවට ඒක හඳුනාගෙන නැහැ. නිකන් තෘෂ්ණාවෙන් භුක්ති විඳලා විතරයි. එතකොට හදිසියේ ඒක අතුරුදහන් වෙලා තියෙනවා. ආයෙ කවදාවත් ඒක ඇති වෙච්ච හැටි දන්නෙත් නැහැ. ඒකේ රසය දන්නෙත් නැහැ. මුකුත් නැහැ. ආයෙත් ලැබුණොත් නම් හොඳයි කියලා අපේක්ෂා ඇති කරගෙන කරන භාවනාව කඩා කප්පල් කරගන්නවා. තෘෂ්ණාවෙන් අර මනෝභාවය තමන්ට නැවත ඇති කරගන්න තමන් දක්ෂ වෙන්නේ නැහැ. ඒ දක්ෂ නොවෙන්නේ ඒ ධර්මතාවයේ ස්වභාවය ඒක මනසට දැනෙන හැටි, ඒක තමන්ගේ මනසේ ගොඩනැගෙන හැටි තමන් තේරුම් අරගෙන නැහැ. එහෙමනම් හඳුනාගෙන නැහැ. හඳුනාගෙන නැත්නම් තමන්ට ඒක වැඩි දියුණු කරන හැටි තෝරා බේරා ගන්නටත් බෑ. එහෙමනම් දුර්ගුණ දුරු කිරීම සහ යහගුණ දියුණු කිරීම කියන මේ කටයුතු දෙක පුහුණු කරන්නට ගියාම කරුණු හතරක් හැටියටයි පුහුණු කරන්නට තියෙන්නේ. දුර්ගුණය හඳුනා ගැනීම සහ දුරු කිරීම, යහගුණය හඳුනා ගැනීම සහ වැඩි දියුණු කිරීම කියලා මෙන්න මෙහෙම කටයුතු හතරක් අපට භාවනා කරනකොට කරන්නට තියෙනවා. ওই කටයුතු හතරෙන් කුමක් හෝ පුහුණු කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තා මානසික දියුණුවක් සඳහා, ආධ්‍යාත්මික දියුණුවක් සඳහා පුහුණු වෙන භාවනා කරන කෙනෙක් කියලා කියන්නට පුළුවන්. එනිසා අපි අද ප්‍රධාන වශයෙන් කතා කරන්නට යන්නේ, අවධානය යොමු කරන්නට යන්නේ කොහොමද පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්නේ. ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයෙක් කිව්ව ගමන්ම ඒ දියුණුව අපි මනින්නට උත්සාහ කරන්නේ මොකකින්ද? මනස දියුණු වෙච්ච කෙනෙක්ය, රහත් වෙච්ච කෙනෙක්ය, සෝවාන් වෙච්ච කෙනෙක්ය, මෙහෙ මොකක් හරි මානසික වශයෙන් දියුණුවක් තියනවා කියලා කිව්ව ගමන් අපි ඒක මනින්න හදන්නේ මොනවෙන්ද? බාහිර දේවල් වලින්. කතා කරන හැටි, ගමන් බිමන් යන හැටි, ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්ද, අන් අයගේ සිද්දන ගන්නට පුළුවන්ද, යම් යම් දේවල් වෙනස් කරන්නට පුළුවන්ද, අන්න එහෙම ප්‍රාතිහාර්යාත්මක දේවල් තුලින් තමයි අපි හුඟක් වෙලාවට හඟින්නේ පුද්ගලයාට ආධ්‍යාත්මික ශක්තිය තියෙනවායි කියලා. ප්‍රාතිහාර්ය කරන්නට පුළුවන් බවත් මනසේ එක්තරා ශක්තියක් තමයි. හැබැයි ප්‍රාතිහාර්ය කරන්නට බැරි වුණත්, නොකලා වුණත් පුද්ගලයාට තුල ආධ්‍යාත්මික ශක්තිය තියෙන්නට පුළුවන්. එහෙමනම් ආධ්‍යාත්මික ශක්තිය දෙආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාතිහාර්ය කරන්නට පුරුදු පුහුණු කරන සුවිශේෂ හැකියාවන් වශයෙන් දිනු කරන්නට පුළුවන්, කෙලස් ප්‍රහාණය කිරීම වශයෙන් දිනු කරන්නට පුළුවන්. ওই දෙකම ආධ්‍යාත්මික දිනුවා. සමහර කෙනෙකුට අර ප්‍රාතිහාර්ය කරනවා කියන විශේෂ හැකියාවක් නැහැ. හැබැයි ඒ අය කෙලස් නසන්නට මනස පුහුණු කරලා තියෙනවා. කෙලස් නසලා තියෙනවා. හැබැයි කිසිම විශේෂත්වයක් උන්වහන්සේලාගේ පිටට පේන්නේ නැහැ. අනුත් අයගේ සිත් දැනගන්නටත් බෑ, ප්‍රාතිහාර්ය නොයෙක් දේ මවන්නටත් බෑ, අමුතු විදිහෙන් බොහෝම ගැඹීර විදිහට දහම් දෙසන්නටත් බෑ. මේ කිසිවක්ම බැරි වෙන්නට පුළුවන්. හැබැයි තෘෂ්ණාව නසලා තියෙනවා, අවිද්‍යාව නසලා තියෙනවා, මමත්වය දුරු කරලා තියෙනවා. එහෙම උත්තමයෝ සමාජයේ කලාතුරකින් අද කාලේ අපට මුණ ගැහෙන්නට පුළුවන්, කවදාවත් මුණ නොගැහෙන්නටත් පුළුවන්. හැබැයි මේ පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් දියුණු තත්ත්වයක ඉන්න කෙනෙක්ද කියලා තමන්ට හඳුනා ගන්නට නම්
තමනුත් එක්කෝ ඒ මට්ටමට වැඩිලා ඉන්නට ඕන. එහෙම නැත්නම් හේතුඵල ගණනය කරගන්නට පුළුවන් ප්‍රඥාවවත් අඩුතරමින් තමන් සතුව තියෙන්න. එහෙම නැති හැමදෙනාම පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුව ගණනය කරන්නේ කතා කරන හැටියෙන්, දේශනා කරන හැටියෙන්, ගමන් බිමන් යන හැටියෙන්, පවතින හැටියෙන්, බාහිර ස්වරූපයෙන් තමයි මේ සියල්ල ගණනය කරන්නේ. ඒ නිසා තමයි අද සමාජයේ එබඳු ආධ්‍යාත්මික දියුණුව තියන අය වැහි වැහැලා ඉන්නේ ඔය නිසා. ඇයි? අර බාහිර මොකක් හරි එකක් හදාගෙන තියෙන අමුතු විදිහට. අමුතු විදිහට කතා කරන්න, අමුතු විදිහට දේශනා කරන්න, අමුතු විදිහට පවතින්නට, අමුතු විදිහට කියන්නට කරන්නට, අමුතු දේවල් කරන්නට එහෙම පුළුවන් වුණාම මේ තමයි ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයෙක් කියලා අපට හිතෙනවා හැඟෙන. නමුත් එහෙම මනින්නට පුළුවන් කමක් නැහැ පුන්නතුනි. පුද්ගලයාගේ මනස තුල පහළ වෙන ධර්මතාවයන් අනුව තමයි එහි පවතින උස්පහත් ස්වභාවය මත තමයි පුද්ගලයාගේ ආධ්‍යාත්මික ශක්තිය මනින්නට වෙන්නේ. ඒ නිසා ඒ ආධ්‍යාත්මික වශයෙන් තථාගතයන් වහන්සේ වඩාත්ම වැදගත් කියලා අවධාරණය කරපු පැත්ත තමයි කෙලෙස් නසන පැත්ත. අනිත් මොනම හැකියාවක්වත් නැති වුණත් කෙලෙස් නසන්නට පුළුවන් තරම් ප්‍රඥාව දියුණු කරලා තියෙනවා නම්, බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා තියෙනවා නම්, ඒ තැනැත්තා මහා පුරුෂේක්‍ය, ආජානීය පුරුෂේක්‍ය, දෙව් බඹුන්ගේ වන්දනාමානවලට සුදුසු ශ්‍රේෂ්ඨ පුරුෂේක්‍ය කියලා බුදුරජාණන් වහන්සේ ගරු කළා, නමස්කාර කළා, සාදුකාර දුන්නා තථාගතයන් වහන්සේ උත්තරීතර භාවයට. ඒ නිසායි තථාගතයන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තබා ගත්තා කියලා. ඒ ධර්මයේ ධර්මතාවයෙන් උසස් තත්වයට පැමිණීම තථාගතයන් වහන්සේ අගය කළා පිළිතුර. එතකොට මේ යන ගමනේදී කෙනෙකුට අවශ්‍ය නම් අර මානසික ගුණාංග යම් යම් පැතිවලට හුරු පුරුදු කරලා විශේෂ හැකියාවක් දිනු කරගන්නටත් පුළුවන්. ඒක කෙලස් නසන්නට උදව් වෙන්නත් පුළුවන්, උදව් නොවෙන්නත් පුළුවන්. හැබැයි විශේෂ හැකියාවක් වෙන්නත් පුළුවන්. අන් අයගේ සිත් දැන ගන්නට, පෙර ආත්ම භාවයන් හඳුනා ගන්නට, ඒ වගේම නැති දෙයක් මවා පාන්නට, ඒ කියන්නේ නිකන් අන්නයි මුලා කරන්නට නෙමෙයි, හැබෑවටම එතන නොතිබිච්ච දෙයක් භෞතික වශයෙන් උනත් මවන්නට මනස පුහුණු කරන්නට පුළුවන්. මේ විදිහට ඉද්දිවිද, දිබ්බසෝත, පරචිත්ත විජාන්න, පුබ්බේ නිවාසානුසති, දිබ්බචක්කු ආදී විවිධ විශේෂ හැකියාවන් කෙනෙකුට පුරුදු පුහුණු කරන්නට පුළුවන්. ඒවා පුරුදු පුහුණු කළාම ඔන්න එතනටට විවිධ ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒකත් එක්තරා ආධ්‍යාත්මික ශක්තියක් තමයි. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ කරුණ කියන්නේ අන් අය මනින්නට නෙමෙයි, තම තමන් මැනගන්නටයි. ඒ තම තමන් මැනගන්න තැනදී ප්‍රාතිහාර්යක් කරන්නට පුළුවන් කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒ කරන කාර්ය තමන්ටත් ප්‍රාතිහාර්යක් වෙනවා නම් ඒ පුද්ගලයා කරන්නේ සම්පූර්ණ බොරුවක් කියලා ඒ තුළින්ම සනිටුහන් කරගන්නට පුළුවන්. ඒ තමන් ප්‍රාතිහාර්යක් හැටියට කරන දේ තමන්ටත් ප්‍රාතිහාර්යක් හැටියට නම් දැනෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රාතිහාර්යක් කියන්නේ කරන හැටි තේරෙන්නේ නැති අද්භූත දෙයක් කියන එක නේද? කරන කෙනාටත් ඒක අද්භූත නම් ඔහු තනිකරම කරන්නේ බොරුවක්. ප්‍රාතිහාර කියන එක කරන කෙනාට ප්‍රාතිහාරයක් නෙමෙයි, ඔහුට තවත් එක ක්‍රියාවක් විතරයි. ඇයි ඒ? මේ කාර්ය කරන්න නම් ඒක කරන හැටි, ඒකේ හේතුඵල හරියට ඒ පුද්ගලයා වටහාගෙන තියෙන්නට ඕන. වටහාගත්තු නැති දෙයක් කොහොමද එතනත්තක් කරන්නේ? වටහාගත්තු නැති අරුම පුදුම අද්භූත දෙයක් ඔහු අතින් සිදු වෙනවා කියලා කියනවා නම් එතනම තියෙන්නේ එක්කෝ ලෝකේ රවටන වංචාවක්, එක්කෝ තමන් විසින් තමන්ව රවටාගෙන, එක්කෝ තමන් තමන්ට රැවටිලා, එක්කෝ දැන දැනම ලෝකේ රවට්ටනවා. මම මේ කියන දේ පින්නතුන්ට තේරෙනවද? හුඟක් දෙනා භාවනාවේ මේ දියුණුවන් තියනවා කියලා කියනකොට ඒ අය කියනවා මට මෙහෙම දැනෙනවා, මෙහෙම දැනෙනවා, මේවා පේනවා කියලා නොඑක් දෙනා කියනවා. අපි ඒ වෙලාවට අහනවා ඒක කොහොමද වෙන්නේ? කොහොමද ඔබ ඒ தත්ත්වය ඇති කරගන්නේ? කොහොමද එතනට මනස ගෙනියන්නේ? මෙහෙම අහපුවාම කියනවා මට තේරෙන්නේ නැහැ ඒක. මට කියන්න තේරෙන්නේ නැහැ, නමුත් එහෙම දෙයක් වෙනවා. Tamanට නොතේරෙන දෙයක් වෙනවයි කියලා කියනවා නම් එක්කෝ Taman Tamanගේ මනසට මුලා වෙලා, එක්කෝ දැන දැනම Taman අන් අය රවටනවා, එහෙම නැත්නම් තව කෙනෙකුගේ ග්‍රහණයට Taman නතු වෙලා.
එක්ක යක්ෂ බැල්මකට, එක්ක භූත බැල්මකට, එක්ක දේව බැල්මකට මොකක් හරි එකක් විසින් තමන්ව මෙහෙවනවා. එක්ක බාහිර බලවේගයකට තමන් නැතු වෙලා, එක්ක තමන්ගේ මනසට තමන් මුලා වෙලා, එහෙම නැත්නම් දන දනම තමන් අනුන් රවට්ටනවා කියන ඔය තීරණ තුනෙන් එකකටයි එළඹෙන්නට වෙන්නේ. තමන් නොදන්නා දෙයක් කරනවා කියලා කියනවා. මටත් තේරෙන්නේ නැති මහා අද්භූත දේවල් වෙනවා භාවනා කරනකොට කියලා කියනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. යමෙක් භාවනාව තුළින් දියුණුවක් ලබලා තියෙනවා කියනවා නම් ආධ්‍යාත්මික වශයෙන් යම් හැකියාවක් ප්‍රගුණ කරගෙන තියෙනවා කියලා කියනවා නම් මට මේ භාෂාවන් වැටහෙනවා. මට මේ දහම් කරුණු ගැඹුරට වැටහෙනවා. මට භාවනාවට සමවැදුනහම මේ විදිහට බාහිර ලෝකය පෙනෙනවා. මට මෙහෙම ආශ්චර්යවත් දේ කරන්නට පුළුවන් කියලා කියනවා නම් නුවණ තියෙන ධර්ම පිළිබඳව විචක්ෂණ කෙනෙකුට නම් විමසා බලන්න පුළුවන් ඔබ කොහොමද ඒවා කරන්නේ, මොකක්ද ඒකේ පදනම, කොහොම කළාමද ඒ ප්‍රතිහාරය සිද්ධ වෙන්නේ. මෙහෙම විමසා බැලුවොත් හරියටම තේරුම් ගන්නට පුළුවන් ඒ තැනැත්තා හැබෑවට පුහුණු කරලද, එහෙම නැත්නම් තව කාගෙන් හරි අහගෙන අනුන් රවට්ටන්නට කියනවද, එහෙම නැත්නම් තමන් මමන් මුලා වෙලාද, එහෙම නැත්නම් යම් කිසි බාහිර බලපෑමක ග්‍රහණයකට නතු වෙලාද කියලා හොයා ගන්නට පුළුවන් විමසන කෙනත් විචක්ෂණන. ඉතින් විමසන කෙනා විචක්ෂණ නැතිනම් කරන්න තියෙන හොඳම දේ අනුන් විමසන්නට යන්න එපා, තමන් විමසා ගනිමින් තමන්ගේ මනස දියුණු කරන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ එක්තැනක දේශනා කරනවා, නෝචේ භික්කවේ පරචිත්ත පරයාය කුසලෝ හෝති අත සචිත්ත පරයාය කුසලෝ භවිස්සාමීති ඒවං හිවෝ භික්කවේ සික්කිතබ්බ. මහණෙනි, නුවලාට අන් අයගේ සිත් විනිවිද දකින්නට, පිරිසිඳ දකින්නට ශක්තිය නැතිනම් ඒ ගැන කරදර නොවුනට කමක් නැහැ, තමන්ගේ සිත පිරිසිඳ දකින්නට මම උත්සාහ කරනවා කියලා නැවත නැවත උත්සාහවත් වෙන්න. එහි හික්මෙන් තමන්ගේ මනසවත් විනිවිද දකින්නට, පිරිසිඳ දකින්නට ශක්තිය නැති කෙනා අනුන්ගේ මනස පරීක්ෂා කරන්නට යනවා කියන්නෙම තමන් තවත් මුලාවකට පතිත වෙනවා. අද සමාජයේ බොහෝ දෙනා අන් අයගේ ආධ්‍යාත්මික ශක්තිය මනින්නට යන්නේ, අන් අයගේ ධානය, අභිඥාව, මාර්ගය, ඵලය මනින්නට යන්නේ තමන්ගේ මනස පිළිබඳවත්, තමන්ගේ මනසේ පහළ වෙන මනෝභාවයන් පිළිබඳවත් විචක්ෂණ භාවයක් නැතිවයි. ඒ පිළිබඳව හුරුවක්, පුරුද්දක්, පළපුරුද්දක්, පුහුණු කළ බවක්, බහුලීකృత බවක් නැතුව තමයි ඒ අය තමන්ට තමන්ගේ මනසේ ස්වභාවයත් වටහාගත නොහැකිව අන් අයගේ මනස පිරික්සන්නට ගිහිල්ලා අන් අයගේ බොහෝ මායාවන්ට රැවටිලා තමනුත් මංමුලා වෙලා අනුනුත් මංමුලා කරන තත්ත්වයට හුඟක් දෙනෙක් ඇද වැටෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්නට පළමුවෙන්ම අවශ්‍ය වෙන දේ තමයි සිහි කල්පනාවෙන් තමන්ගේ මනස පිළිබඳව අධ්‍යයනය කරන්නට පුරුදු පුහුණු වීම. මෙසේ අධ්‍යයනය කිරීමේදී අපට ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් අවශ්‍ය වෙනවා මනස පුරුදු පුහුණු කරන්න. මොනවද අවශ්‍ය වෙන කරුණු? සිහිය අවශ්‍ය වෙනවා, ප්‍රඥාව අවශ්‍ය වෙනවා, වීරිය අවශ්‍ය වෙනවා. මෙන්න මේ කරුණු තුන අත්‍යවශ්‍ය වෙනවා යමෙකුට ආධ්‍යාත්මික ශක්තිය, මානසික ශක්තිය ගොඩනගා ගන්න ඕනේ කියලා කියනවා නම්, යමෙකුට භාවනා කරන්න ඕනේ කියලා කියනවා නම්, ඒ පුද්ගලයා මෙන්න මේ කරුණු තුන ප්‍රධාන වශයෙන් අවුරුද්දක් හරි, දෙකක් හරි, 10ක් හරි, 20ක් හරි, 50ක් හරි, ආත්මයක් හරි, ආත්ම 10ක් 15ක් හරි වෙහෙසිලා මෙන්න මේ කරුණු තුන හඳුනා ගන්න ඕනේ. මොනවද? සිහිය කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ මොකක්ද? වීරය කියන්නේ මොකක්ද? ඒ සඳහා එක එක්කෙනාට ගත වෙන කාලය අඩු වැඩි වෙන්නට පුළුවන්. කොච්චර කල් ගෙහෙල්ලා හරි ඔය කරුණු තුන හරියට හඳුනා නොගත්තොත් ඒ පුද්ගලයාට භාවනාවක් තුළින් දියුණුවක් ලබන්නට බෑ. මොකක් හරි කර කර ඉන්නට නම් පුළුවන් ඉතින්. නමුත් භාවනාව හැටියට තමන්ගේ මනසේ දියුණුවක්, අභිවෘද්ධියක් ලබන්නට නම් ඔය කරුණු තුන ගැන හොඳ වැටහීමක් ඇති කරගන්නට ඕන. සිහිය කියන්නේ මොකක්ද? පසුගිය ධර්මදේශනාවකත් අපි මේ පිළිබඳව බොහෝ කරුණු පැහැදිලි කළා. ඒ නිසා මෙහිදී කෙටියෙන් සිහිපත් කරන්නම්. සිහිය කියලා කියන්නේ යම්කිසි කරුණක් පිළිබඳව අපේ පූර්ණ අවධානය යොමු කරමින් නමුත් එහි එල්ලී සිටින්න නැතුව පැමිණෙන අරමුණ අවධානයෙන් දකින්නට
පුළුවන් හැකියාව. එහෙම නැත්නම් පැමිණෙන කරුණු සිහි කරන්නට මනස අවදියෙන් පවත්වා ගන්නට පුළුවන් නම් අන්නේ හැකියාවට කියනවා සිහියයි කියලා. අපිට සිහිය පවත්වන්නට හුඟක් වෙලාවට බාධකයේ වෙන්නේ අපි පැමිණෙන කරුණු භුක්ති විඳින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ යම් සිද්ධියක් මතක් වෙනකොට ඒකෙන් අපේ මනසට තෘෂ්ණාව මතුවෙනවා නම් අපි ඒක තලුමරමර රාගය තෘෂ්ණාව භුක්ති විඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ එන් එහාට මොකද වෙන්නේ, හිතට මොකද වෙන්නේ, ගතට මොකද වෙන්නේ, බාහිර පරිසරයේ මොනවද, ඒ ඔක්කොම අමතක කරලා අර ආරම්මණය භුක්ති විඳිනවා. අන්න එතකොට සිහිය නැහැ. අසිහිය වෙන්නේ සිතේ මොනවද වෙන්නේ, ගතට මොනවද වෙන්නේ, වචන මොනවද පිට වෙන්නේ, තමන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මේ ඔක්කොම නිනව් නැතු යනවා. එතකොට සිතුවිලි ගැන, වචන ගැන, ක්‍රියාව ගැන, අවට පරිසරය ගැන සිහියෙන් අවදියෙන් ඉන්නට නම් පැමිණෙන කරුණු භුක්ති නොවිඳ ඒවා අහෝසි වී යන්නට ඉඩ හරිමින් ඒ සිදුවෙන දේ අවධානය යොමු කරගෙන බලා ඉන්නට පුළුවන් වෙන්න. හරියට පිටස්තරයේ අපි දිහා බලා ඉන්නාසේ. එහෙම නැත්නම් අපි අන් කෙනෙක් දිහා බලා ඉන්නාසේ. අපි යම්කිසි සිදුවීමක් දිහා පැත්තකින් බලා ඉන්නාසේ. අපේ සිත තුළ සිද්ධ වෙන සිදුවීම, අපේ වචන හැසිරෙන හැටි, අපේ කය හැසිරෙන හැටි, බාහිර පරිසරයේ හැසිරෙන හැටි, ක්‍රියාත්මක වෙන හැටි, මේ හැම දෙයක් පිළිබඳවම අවධානයෙන් පවතින්නට පුළුවන් නම් අන්න එතන වැඩුණු සිහියක් ඇති කෙනෙක් කියලා කියන්න පුළුවන්. මුලින්ම අපට ඔය ඔක්කොම එකවර කරන්න බෑ. ඒ නිසා අපි ටික ටික එකක් අරමුණු කරගෙන සිහිය වඩනවා. ආනාපාන සතිය. හුස්ම ඉහළ පහළ යන එක ගැන අඩුතරමින් අපට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන් ද ටික වෙලා. අන්න අපි පුහුණු වෙනවා. එම කාලයක් වුණු වෙනකොට හුස්ම ඉහළ පහළ යන්නේකත් එක්ක සිතුවිලි ක්‍රියාත්මක වෙන හැටි දැනෙන්නට ගන්නවා. තවත් කාලයක් ප්‍රගුණ වෙනකොට හුස්ම ඉහළ පහළ යන හැටි, සිතුවිලි වැඩ කරන හැටි, කයේ වෙනස්කම් ඇති වෙන හැටි, වේදනාව දැනෙන හැටි ඔක්කොම දැනෙන්නට ගන්නවා. තවත් විචක්ෂණ වෙනකොට ඒ සියල්ලත් දැනෙන අතරේ බාහිර පරිසරය ගැනත් දැනෙන්නට ගන්නවා. මේ සියල්ල දැනෙනවා ඕනනම් එක් දෙයක් වෙනුවෙන් විතරක් යොමු වෙන්නට පුළුවන්, ඕන්නම් සමස්තයම දනිමින් පවතින්නටත් පුළුවන්. මෙන්න මේ විදිහට එක් එක් අරමුණු රසය භුක්ති විඳිමින් එල්ලී ගන්නේ නැතුව අතීත අරමුණු ගැන, අනාගත අරමුණු ගැන, වර්තමාන අරමුණු නැවත නැවත එල්ලී භුක්ති විඳින්නේ නැතුව මේ මොහොතේ සිදුවෙන දේ විචක්ෂණව අවදියෙන් බලා සිටින්නට පුළුවන් නම් ඒකට කියනවා සිහිය, සම්මා සති. ඔය විදිහෙන් සිහි කල්පනාව තියනවා නම් තමයි මනසේ දැන් මොකද වෙන්නේ? දැන් මනසේ සතුටක් ඇති වෙලාද? දැන් අමනාපයක් ඇති වෙලාද? දැන් කුසල් සිතක් ඇති වෙලාද? දැන් අකුසල් සිතක් ඇති වෙලාද? මේ තියෙන්නේ දුර්ගුණයක්ද? මේ තියෙන්නේ යහගුණයක්ද කියලා දැනෙන්නේ කුමක් වුණොත්ද? ඔන්න සිහිය තිබුණොත්. සිහිය නොතිබුණොත් එහෙම අපි මොකක හරි එල්ලිලා භුක්ති විඳ විඳ ඉන්නවා. මනසේ මොනවාද තියෙන්නේ? අපට විරුද්ධ ධර්මද තියෙන්නේ, සහායක ධර්මද කියලා අපට පේන්නේ නැහැ. එතකොට සිහියෙන් නොහිටියොත් වචන කියන්නේ මොනවද කියලා අපට කල්පනාවක් නැහැ. ඔහේ කියාගෙන යනවා, කටටාපයක කියනවා. එහෙම වුණොත් වචනය ගැන සිහිය නැහැ. ක්‍රියාව ගැන සිහිය නැති වුණොත් සිතුවිලි ගැන හිත හිතා ඉන්නවා, කරන දේ ගැන නිනව්වක් නැහැ. සමහර සිහියෙන් ඉන්න ගියාම එහෙමත් වෙනවා. අහවල් එක කරනවා කියලා හිත හිතා එහෙම හිතත් එක්කලා පොරාල්නවා. එතකොට කයින් කරන්නේ මොකද්ද කියලා තමන්ට මතක නැතු වෙනවා. එහෙම හරියන්නේ නැහැ. කයින් කරන කාර්ය ගැනත් අවදිය තියෙනවා. වචනෙන් කරන කාර්ය ගැනත් අවදිය තියෙනවා. සිතින් කරන කාර්ය ගැනත් අවදිය තියෙන්න ඕනේ. කය අභ්‍යන්තරයේ සහ බාහිර පරිසරයේ කරන කාර්යයන් ගැනත් අවදිය තියෙන්න ඕනේ. මේ ඔක්කොම ගැන අවදියෙන් ඉන්නට නම් පූර්ණ වශයෙන් මනස අවදි කරගෙන පවත්වා ගන්නට ඕන සියල්ල දැනෙන ආකාරය. මේක ඉතින් ලේසි පාසු වැඩක් නෙමෙයි. කාලාන්තරයක් පුහුණු කරන්න ඕන. කාලාන්තරයක් හරි පුහුණු කරලා පුහුණු වෙන්න වෙනවා අපට. ඇයි මේකෙන් තොරව භාවනාවකුත් නැහැ. මේකෙන් තොරව ආධ්‍යාත්මික වර්ධනයකුත් නැහැ. ඒ කිසිවක් නැහැ. ඒකනේ බුදුහාමුදුරුවෝ ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මේ සතිපට්ඨානය දේශනා කරා. මේ එකම මග සිහිය පිහිටුවා ගැනීම. වෙන මේක කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා සියලුම භාවනා විදර්ශනා කිව්වත් සමත කිව්වත් මොන කර්මස්ථානයේ කිව්වත් සතිපට්ඨාණයෙන් තොර කිසිම භාවනාවක් නැහැ. සියලුම භාවනා සිහිය පිහිටුවාගෙනම කළ යුතුයි. ඒ නිසා සිහිය භාවනාව සම්බන්ධ ප්‍රමුඛ කාර්යයක්.
මොකද්ද භාවනාව කියන්නේ? දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහපත් ගුණාංග හඳුනාගෙන දියුණු කිරීම. ඉතින් හඳුනා ගන්නට නම්, දුරු කරන්නට නම්, දියුණු කරන්නට නම් සිහිය තියෙන්න ඕනේ. මොකද්ද දැන් තියෙන්නේ කියලා මතක් වෙන්නට ඕනේ, කල්පනා වෙන්නට. එහෙම නැති කෙනෙකුට ඒක කරනවයි කියන එක ඒක මුසාවක් මුලාවක් විතරයි පිටු. දෙවෙනි කාරණේ තමයි ප්‍රඥාව තියෙන්න ඕන. දැන් එතකොට ඔය සිහිය පුහුණු කරන්න අපි මොකද්ද කරන්නේ? සිහිය පුහුණු කරන්න අර විදිහට ටික ටික හරි ආස්වාස ප්‍රස්වාසයේ දිහාමට බලාගෙන ඉන්න පුළුවන් ද ටික වෙලාව. මේ ඇහෙන ශබ්දයට අමනාපයක් හෝ මනාපයක් ඇති කරගන්න නැතුව ඒ ඇහෙන එක ගැන විතරක් මට අහගෙන ඉන්න පුළුවන් ද මොකද ඇහෙන්නේ කියලා. මට මේ හිතේ ඇති වෙන සිතුවිලි ගැන ඒවා එක්කලා නිකන් පැටලෙන්න යන්න නැතුව සිතට මොනවද දැනෙන්නේ කියලා මට පොඩ්ඩක් නිහඬව බලා ඉන්න පුළුවන්. මේ කය ඇති වෙන වේදනාවත් ඒවා නිකන් භුක්ති විඳින්නට ගැටෙන්න ඇලෙන්න යන්න නැතුව අපෝ ඉවසන්න නම් බෑ කියලා ගැටෙන්නෙත් නැතුව අනේ මේක පවත්වා ගන්න ඕන කියලා බදා ගන්නෙත් නැතුව එහෙම නැතුව මේ කයට දැනෙන දේවල් දිහා ටිකක් වෙලා මට බලා ඉන්න බැරිද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒවා තමයි. ඒ කෝකක හරි සිහිය පිහිටුවාගෙන ටික ටික බලා ඉන්න පුරුදු වෙන්නට ඕනේ. මට මේ සිතට දැනෙන සිතුවිලි, දැන් මේ තරහක් ඇවිල්ලා මේක ගැන මට ටිකක් බලා ඉන්න බැරිද මධ්‍යස්ත සිතේ? මොකද්ද මේ හිතට වෙන්නේ කියලා. දැන් මේ සතුටක් ඇවිත් තියෙන මට බැරිද ඒ දිහා ටිකක් සිහි කල්පනාවෙන් බලා ඉන්න? මෙහෙම අමාරුවෙන් හරි අපි ටික ටික උත්සාහ කරන්න ඕනේ යම්කිසි කායික අරමුණක් හෝ සිත පිළිබඳව හෝ සිතේ පහළ වෙන ධර්මතාවයක් හෝ වේදනාවක් හෝ මේ මොනවා හරි එකක් එක් දෙයක් අරගෙන ඒක දිහා පූර්ණ අවධානය තියාගෙන පිටස්තරයක් බලා ඉන්නාසේ, එහෙම නැත්නම් මම වෙන කෙනෙක් දිහා බලා ඉන්නාසේ, මම ඒකට ඇතුළට රිංගලා මම භුක්ති විඳින්නට යන්නේ නැතුව මට පුළුවන් ද ටිකක් බලා ඉන්න කියලා විටින් විට උත්සාහ කරලා බලන්නට ඕන. අන්නේ දරන උත්සාහය තුල ටික ටික අපේ මනස පුහුණු වෙනවා යම් අරමුණක් දිහා පූර්ණ අවධානය පවත්වා ගන්න කොහොමද කියලා පුරුදු පුහුණු. මේක නැවත නැවත කරනකොට නැවත නැවත පුහුණු කරන අන භාවිත බහුලීකృత කිව්වේ නැවත නැවත කරනවා, බහුලව කරනවා, වැඩි වාර ගණනක් කරනවා. එතකොට තමයි මේක ටිකෙන් ටික පුහුණු වෙන්නේ පිනත. ඊළඟට ප්‍රඥාව දියුණු කරගන්නට නම් මොකක්ද ප්‍රඥාව කියන්නේ හඳුන ගන්නට ඕනේ, දිනු කරන්නේ කොහොමද කියලා හඳුන ගන්නට ඕනේ. මොකක්ද ප්‍රඥාවයි කියලා කියන්නේ? අපි නිතරම සිහිපත් කරනවා ප්‍රඥාවයි කියලා කියන්නේ මනසින් අරමුණු කරන කාරණය නිවැරදිව දැක ගන්නට පුළුවන් මානසික ආලෝකයයි. අපිට මේ ඇහින් දේවල් දකින්නට බාහිර ආලෝකයේ උදව් වෙන්නාසේ මනසින් හරියට දකින්නටත් ආලෝකයක් තියෙන්න ඕනේ. දැන් මේ ආලෝකය නැත්තම් අපිට ඇහින් රූප දකින්න පුළුවන්ද? ඝන අන්ධකාරයේ ඇස්සල්ලා බැලුවොත් පේනවද? පේන්නේ නැහැ. එහෙනම් ආලෝකය හොඳට තියෙනන් තමයි අපිට බාහිර දේවල් පේන්නේ. ආලෝකය අඩු වුණොත් මොකද වෙන්නේ? ටිකක් පේනවා, ඉතුරු ටික පටලව ගන්නවා. අන්න ආලෝකය අඩු වෙන්න ඡායාව පේනවා, ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද හොල්මනක්ද පේන්නේ නැහැ හරියට පැහැදිලිව. එතකොට රැවටෙනවා. එතකොට බියපත් වෙනවා. එතකොට තැති ගන්නවා. එතකොට ඇලෙනවා, බැඳෙනවා. මේ ඔක්කොම පටලැවිලි ඇති වෙන්නේ හරියට පේන්නේ නැතුවම. මේ කය ගැනත් හරියට පේනවා නම් එහෙම මේ අපිට තියෙන ආකල්ප නෙමෙයි ඇති වෙන්නේ. හරියට පේන්නේ නැති වෙනකොට අන්න අපි මේ ගැන වැරදි වැටහීම් ඇති කරගන්න. ආලෝකයේ තියෙන නිසා ඇස් දෙකට පේන්නට අවශ්‍ය තරම් නම් පේනවා. හැබැයි සිතට, මනසට පෙනෙන්න ඕන තරම් නිවැරදිව පෙනෙන්නේ නැහැ. ඇයි ඒ? මානසික ආලෝකය හරියට නැති නිසා. අන්නේ කාරණයක් හරියටම නිවැරදිව වටහා ගන්නට අවබෝධ කර ගන්නට උදව් වෙන මානසික ආලෝකයට කියනවා ප්‍රඥා ආලෝකය කියලා. ඒක සිතේ පහළ වෙන එක්තරා ගුණයක්, එක්තරා චෛතසික ධර්මයක්. මේ චෛතසික ධර්මය ටිකෙන් ටික ඔය විදිහට විග්‍රහ කර කර තේරුම් ගන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ ওই මානසික ආලෝකය දියුණු කර ගන්න තරමට තමයි අපට දකින දේවල්, හැඟෙන දේවල්, දැනෙන දේවල් හරියට විනිශ්චය කර ගන්න පුළුවන්. දැන් මේක දියුණු කරන්නේ කොහොමද? දැන් හැමෝම කියනවා ප්‍රඥාව දියුණු කර ගන්න. දැන් හාමුදුරුවෝ බණ කියනකොට නිතර කියනවා ප්‍රඥාව දියුණු කර ගන්න ඕන නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් දැන් මේක කොහොමද දියුණු කරන්නේ? මොකද්ද මේකට කරන්නේ? ඔහොම නිකන් ඉබේ පිංකම් කර කර යනකොට දියුණු වෙනවද? එහෙම දියුණු වෙන්නේ නැහැ.
මේක දිනු කරන්නට ඕන නම් ඒ පුද්ගලයා විසින් සිතුවිලි, වචන, ක්‍රියා සහ සිදුවීම් නැවත නැවත ආපහු හැරිලා කඩ කඩා බෙද බෙදා ප්‍රත්‍යවේක්ෂා කර කර විමසා බලන්නට ඕනේ. මොකද්ද මේකට හේතුව? කොහොමද මේක සිද්ධ වුනේ? ඇයි මට එතෙන්දි එහෙම හිතුනේ? ඇයි එහෙම නොහිතා ඉන්නට මට බැරි වුනේ? ආයෙ එහෙම අවස්ථාවක් ආවොත් මට නොහිතා ඉන්න බැරිද? මොන මොන හේතුද එහෙම හිතන්නට මට සාධක වුනේ? ඇයි මං එවල එහෙම වචනයක් කිව්වේ? මට එහෙම නොකිය ඉන්න බැරි වුනේ ඇයි? ඇයි මං එවල ඒ විදිහෙන් ක්‍රියා කළේ? මෙතෙන්දි මෙහෙම සිද්ධියක් වුනේ ඇයි? මොකක්ද ඒකට හේතුව? කොහොමද එහෙම වුනේ? මෙන්න මේ විදිහට හැම තිස්සෙම හේතුව කුමක්ද, ඵලය කුමක්ද, කොහොමද සිද්ධ වුනේ, ඒක යහපතක්ද, ඒක අයහපතක්ද, ඒකෙන් කෙලෙසුණාද, ඒකෙන් හොඳ ප්‍රතිඵලයක්ද ඇති වුනේ, ඒකෙන් නරක ප්‍රතිඵලයක්ද ඇති වුනේ කියලා හැම තිස්සෙම හේතුව ඵලය වශයෙන් විමස විමසා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. සිතුවිලි ගැනත්, වචන ගැනත්, ක්‍රියාවන් ගැනත්, සිදුවීම් ගැනත්, මේ සියල්ලම පිළිබඳව ඔය විදිහෙන් ප්‍රත්‍යවේක්ෂා කර කර බලනකොට වෙනදාට වඩා ලෝකය පිළිබඳව කරුණු වඩ වඩා ප්‍රකටව අපට දැනෙන්නට ගන්නවා. වඩ වඩා ප්‍රකට වෙන්නට ගන්නවා. වෙනදාට වඩා විවෘතව පෙනෙන්නට ගන්නවා. මේක මෙහෙම නේද සිද්ධ වුනේ කියලා හරියටම දැනෙන්නට ගන්නවා. මේකනම් කිලුටක්, මේකනම් යහපතක් අපට ප්‍රකටව මනසට දැනෙන්නට ගන්නවා. එයි භාවිතා බහුලී කතා බොහෝ කාලයක් අපි මනස මෙහෙම පුහුණු කරලා තියෙනවා විමසන්නට. ඒකට කියනවා විමසිලිමත් භාවයයි. එහෙම නැත්නම් ධම්ම විචය සම්බොජ්ජංගයයි. ධර්මයන් ව්‍යවස්ථාපනය කර කර කඩ කඩ බෙද බෙද විමස විමසා බලනවා. මේ මොකද්ද? හොඳක්ද නරකක්ද? කොහොමද උනේ? මොකද්ද හේතුව? එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙහෙම විමසා බලනවා. ඒ විමසිලිමත් බව නැති කෙනෙකුට ප්‍රඥාව වැඩෙනවා කියනවා නම් ඒ එක්තරා මිත්‍යාවක් පමණයි කියන්නේ. ඒ නිසා ඒ විමසිලිමත් භාවය ප්‍රත්‍යවේක්ෂාව තුලින් තමයි අපට මේ මෙසේ වෙනවා මෙසේ වෙනවා, මෙහෙම වුණහම මෙහෙම වෙනවා, මේ පාප ධර්මයක්, මේ කුසල ධර්මයක්, මේවා පිළිබඳව විචක්ෂණ වූ ආලෝකයක් මනසේ පහළ වෙන්නට ගන්නවා. හරියට අර මල බැඳුණු පිත්තල බඳුනක්, රන් බඳුනක් නැවත නැවත අතුල්ලා අතුල්ලා උපකරනකොට ඒක වඩා වඩාත් දිස්නේ ගහන්නට ඒ තුලින්ම ප්‍රභාවක් ඇති වෙනවනේ නේද? ඒක මේ අමුතුවෙන් පිටින් එන එකක් නෙමෙයි. ඒක හොඳට උපදාන්න උපදාන්න, හොඳට මදින්න මදින්න ඒකෙන්ම ප්‍රභාවක් ඇති වෙනවා. ඒකෙන්ම මතුවෙන ආලෝකයක් ඇති වෙනවා. අන්න ඒ වගේ මනසින් මේ විදිහට නැවත නැවත විමර්ශනය කර කර, නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කර කර, බෙද බෙදා හේතුඵල විමසනකොට ඒ නැවත නැවත පුහුණු කරද්දී මනසේම එක්තරා ප්‍රභාවක්, ආලෝකයක් මතුවෙනවා. ඒ මතුවෙන ආලෝකය තමයි ප්‍රඥා ආලෝකයයි කියලා කියන්නේ. එතකොට මේක නිකම්ම නිකං සිතුවිලි වශයෙන්, මනෝවිකාර වශයෙන් හිත හිතා යන්නට නෙමෙයි. අර මුලින් කිව්ව කාරණේ තියෙන්න ඕනේ. මොකද්ද? සිහිය. සිහිය නැතුව හිත හිතා යන්නට ගියොත් නම් අංගොඩ තමයි නවත්තන්නට වෙන්නේ. ප්‍රභාව කෙසේ වෙතත් මහා අන්ධකාරයක පැටලෙන්නයි වෙන්නේ. ඒක මොකද්ද, මේක මොකද්ද කියලා ලෝකේ බොහෝ දෙනා ඔහොම හොය හොයා යනවා ගැඹුරට. එහෙම උනේ කොහොමද, මෙහෙම උනේ කොහොමද, මෙයා කියලා මද්ද කිව්වේ, අරයා ඇත්තක්ද කිව්වේ. හැබැයි හොයන්න යන්නේ සිහි කල්පනාවෙන් නෙමෙයි. තමන්ගේ මනසට මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. තමන් හොයන්නේ මොනවද දන්නේ නැහැ. අන්තිමට මහා කුණු ගොඩක් අවුස්සගෙන නිකන් අන්ධකාරයේ අතපත ගාන තත්ත්වයටපත් වෙනවා. මේ ලෝකේ මිනිස්සු දේවල් හොයන තරමට ප්‍රඥාව පහළ නොවෙන්නේ ඒ නිසායි. සිහි කල්පනාවෙන් විමසන්න බලන නිසා. ඒ නිසා පළවෙනි කාරණේ අමතක කරලා විමසන්නට ගියොත් එහෙම ඒක විමසිල්ලක් නෙමෙයි වෙන්නේ, නිකම් පටලැවිල්ලක් විතරයි. පඹගාලේ පැටලුණා වගේ මහා ඝන අන්ධකාරයක පැටලෙන්නටයි වෙන්නේ. ඒ නිසා එහෙම නොවි ප්‍රඥාව ප්‍රභාව අවදි කරගන්නට නම් ඒක එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි හේතුඵල කියන ස්වභාවයෙන් මේ නැවත නැවත සිහි කල්පනාවෙන් වෙන්නේ මොකක්ද, පවතින්නේ මොකක්ද කියලා අවදිමත් මනසින් යුක්තව විමසා බලන්න. එහෙම කරනකොට ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි වීරය. දැන් ওই විදිහට ප්‍රඥාවෙන් දකින දේ අපි දැන් හඳුනා ගන්නවා, මේකනම් දුර්වලකමක්, මේක අකුසලයක්, මේක කිලුටක් කියලා දැනගත්තාම ඒක මනසින් අයින් කරගන්න තව දෙයක් අපට උදව් කරගන්නවා. ඒ මොකක්ද? වීරය, කායික මානසික උත්සාහය. ඒ වීර නැති වුණොත් එහෙම ඒ පුද්ගලයාට තවදුරටත්
ඒ ධර්මතාවය මනසින් ඉවත් කරගන්නට බැරි වෙනවා. ඒක නැවත නැවත මනසේ පැලපදියන්න. සමහර අය කියන්නේ මට තේරෙනවා මගේ මනසේ තරහ එනවා කියලා. නමුත් අයින් කරගන්න බෑ. මට තේරෙනවා පසුතැවෙන්න, ශෝක වෙන්න හොඳ නෑ කියලා. ඒත් මේක අයින් කරගන්න බෑ. දැන් එතකොට තේරුම් ගන්න සිහියත් එක්තරා ප්‍රමාණයකට තියෙනවා. ඒක නොසුදුසුයි කියලත් එක්තරා ප්‍රමාණයකින් වැටහෙනවා. හැබැයි අයින් කරගන්නට හයිය නැ, වීරිය නැ. ඒක වීරිය අඩුවක්කුත් එතන තියෙනවා. හැබැයි ප්‍රඥාවෙත් යම් අඩුවක් තියෙනවා. ඒ තැනත්තා මේක හොඳ නැහැ කියලා මේ කියන්නේ අනිත් අය කියන නිසා හරි තමන් නිකන් හිතුමතේට හිතලා. ඒකේ තියෙන ආදීනවේ හරියටම තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. හරියටම ප්‍රත්‍යක්ෂ වුණා නම් එසැනින් වීරිය මතුවලා එනවා. එහෙම නේද? දැන් අපි හිතමු පොඩි දරුවෙකුට අපි කියනවා පුතේ ගින්න අල්ලන්න එපා, පිච්චෙනවා. කොහොම කිව්වත් පොඩි එකා යන්නේ ගින්දරටමයි. ගිහලා අල්ලපු දවසට ආයෙ කියා ඉන්න ඕනේ. ඇල්ලුවා නම් කෑ ගහගෙන අතහැරලා දුවනවා. ආයෙ ඒ වෙලාවට ඒක අතහරින්නට අම්මා තාත්තා ළඟ ඉඳලා පුතේ ඔක අතහරින්නේ මෙහෙමයි කියලා කියා දෙන්න ඕනේ. ඒ ආදීනවේ වින්දන් පස්සේ ඒක හරියටම ප්‍රත්‍යක්ෂ වුණයින් පස්සේ ඒක අතහරින්න අවශ්‍ය වීරිය පුද්ගලයාගේ මනසින් ගොඩනැගෙනවා. එහෙමනම් අපිට වීරිය අඩු වෙලා තියෙන්නේ ඇත්තටම හි ස්වභාවය වටහා ගන්නව වෙනුවට අන් අය කියන හැටියට, නැත්නම් අපිට හිතෙන හැටියට අපි ඒව හිතලා හොඳ නැහැ කියලා තීරණය කරලා තියෙනවා. හැබැයි වටහාගෙන නැහැ, අවබෝධ කරගෙන නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ ඒකේ තියෙන නපුර. හරියටම ප්‍රත්‍යක්ෂ වුණොත් තමයි සැනකින් එය ඉවත් කරන්නට තරම් ගැඹුරු වීරයක් අපේ හදපත්ලෙම මතුවලා ඉන්නේ. ඒ නිසා එහි ආදීනව දකින්නට නැවත නැවත සිහිය පිහිටවාගෙන ප්‍රඥාව අවදි කර ගැනීමමයි වීරය ඇති කරගන්නට කල යුතු දේ. මෙන්න මේ විදිහට සිහිය, වීරය, ප්‍රඥාව කියන මේ කරුණු තුන නැවත 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 පුරුදු පුහුණු කරන මට්ටමට, භාවිතා කරන මට්ටමට, බහුලීකృత කරන මට්ටමට ඒ පුද්ගලයාට ටිකෙන් ටික ටිකෙන් ටික මනසේ තියෙන දුබලතාවයන් හඳුනාගෙන දුරු කරගන්නට පුළුවන් වෙනවා. මනසෙහි ගොඩනැගිය යුතු ගුණාංග හෙවත් බෝධිපාක්ෂික ධර්ම ටිකෙන් ටික හඳුනාගෙන වැඩි දියුණු කරන්නට පුළුවන් වෙනවා. මේ ටික 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 වැඩි දියුණු කරන්නට පුළුවන් නම්, පුහුණු කරන්නට පුළුවන් නම්, නැවත නැවත භාවිතා කරන්නට පුළුවන් නම්, ඒ භාවිත බහුලීකృత ස්වභාවය තුලින් සිත ටිකෙන් ටික දියුණු වෙනවා, ආධ්‍යාත්මික ශක්තිය වැඩෙනවා. ඒ වැඩෙනකොට කෙලෙස් ධර්ම මේවයි, කෙලෙස් නසන්නේ මෙහෙමයි, ද්වේෂය ක්‍රෝධය මතුවෙන්නේ මෙහෙමයි, ඒක අඩු කරගන්නේ මෙහෙමයි, සද්ධා ප්‍රඥාව වැඩෙන්නේ මෙහෙමයි, ඒක දියුණු කරගන්නේ මෙහෙමයි. ඒක දියුණු කරගත්තොත් මෙන්න මෙහෙම මෙහෙම දේවල් කරන්නට පුළුවන්. ප්‍රඥාව අවදි කරගත්තොත් අන් අයගේ සිතේ ඇති වෙන මනෝභාවයන් හඳුනා ගන්නට පුළුවන්. සිහිය හරියටම දියුණු කරගත්තොත් මේ පරිසරයේ අවට අපට දැනෙන නොදැනෙන බොහෝ දේවල් සංඥාවන් අපට ග්‍රහණය කරන්න පුළුවන්. පින්නතුනේ අපි හැම කෙනෙකුගේම මනසේ මේ අවට පරිසරයේ සිදුවෙන දේවල් අන් අයගේ සිත් තුළ ඇති වෙන හැම දෙයක්ම අපේ මනසේ ස්පර්ශ වෙනවා, නොවෙනවා නෙමෙයි. ස්පර්ශ වුණාට ඒවා වෙන්වෙන් කරලා හඳුනා ගන්නට තරම් අවදිමත් බවක්, විචක්ෂණ බවක් අපට නැහැ. අන්න අර දුබලතාවයන් අඩු කරගෙන අර තියුණු භාවය, අර ප්‍රභාව ඇති කරන්න ඇති කරන්න අර සියුම්ව දැනෙන දේවල් ප්‍රකටව දැනෙන්න ගන්න. දැන් කණ්ණාඩිය හොඳට උපමට්ටම් වෙනකොටනේ සියුම් දේවල් ඒකේ දැర్శණය වෙන්නට ගන්න. ඒ වගේම අපි යම්කිසි අපි හිතමුකෝ මයික්‍රොෆෝනයක් හොඳට ඒක සූක්ෂම විදිහට කරකවල සකසන්න සකසන්නනේ ඒක හොඳට සියුම් ශබ්ද පවා ඇහෙන්නට ගන්න. දැන් රේඩියෝවක් වුණත් හරියටම මීටරේ කරකවල අල්ලන්න අල්ලන්න තව හොඳට පැහැදිලි වෙන්නේ. එතකොට අන්න ඒ වගේ අපේ මනසේ මේ ධර්මතාවයන් හරියට ක්‍රමානුකූලව වැඩෙන්න වැඩෙන්න, තියුණු වෙන්න සියුම් ශබ්ද, සියුම් දර්ශන, සියුම් විදිහට මේ පරිසරයේ සිදුවෙන දේවල්, පුද්ගලයන්ගේ සිත් සතන් තුළ ඇති වෙන මනෝභාවය, මේවා ප්‍රකට ප්‍රකටව දැනෙන්නට ගන්නවා. අන්න ඊට පස්සේ ඉතින් කැමතිනම් දිගින් දිගට ඒව ඔස්සේ ගිහිල්ලා ඒ පැත්ත දියුණු කරගන්නට පුළුවන්. ඒ පැත්ත මට ඕනේ නැහැ කියලා හිතෙනවා නම් ඔක්කොම පැත්තකට දාලා තෘෂ්ණාව අවිද්‍යාව දුරු කරන්නට පුහුණු කරන්න පුළුවන්. ওই දෙකම ඕනේ කියලා හිතෙනවා නම් ඒ දෙකම කරගන්නටත් පුළුවන්. හැබැයි ওই කොයික කරන්නත් නිකන් දඟලලා හරියන්නේ නැහැ. සිහිය, ප්‍රඥාව, වීරිය කියන්නේ මොනවද කියලා ටිකෙන් ටික හඳුනාගෙන, දුරුගුණ හඳුනාගෙන දුරු කරන්නටත්, යහපත් බෝධිපාක්ෂික ධර්ම හඳුනාගෙන දියුණු කරන්නටත්
ටික ටික පුහුණු වෙන්නට ඕනේ. ඒ දරන උත්සාහයට කියනවා භාවනාවයි, එහෙම නැත්නම් පාරමිතා පිරීමයි කියලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ විවිධ නම් වලින් හඳුන්වන්නේ ඔය කරුණු ටිකමයි. එහෙමනම් මේවා නැවත නැවත සිහියේ පවත්වාගෙන සිහිය ප්‍රඥාව වීරිය අවදි කරගෙන එදිනෙදා ජීවිතය තුළ දුබලතාවයන් හඳුනාගෙන දුරු කරමින් බෝධිපාක්ෂික ධර්ම හඳුනාගෙන වැඩි දියුණු කරමින් ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්නට හැම දිනාටම සවිය ප්‍රඥාව අවදි වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.